ආයුබෝවන් මම කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය අචලා බාලසූරිය අද දවසේදී මම ඔයගලන්ට කතා කරන්න යන්නේ වැඩිහිටියන්ට බලපාන සෞඛ්‍ය තත්ත්වයක් පිළිබඳ සෞඛ්‍ය ගැටලුවක් පිළිබඳව එනම් අමතක වීම අපි හැමෝම දන්නවා මතකයේ අපිට ඉතාමත් වැදගත් ස්වභාවික සම්පතක් අපි අමතක වීම රෝගයක් විදිහට දකින්නේ වැඩිහිටියන් අතර කවුද වැඩිහිටියෙක් කියන්නේ වැඩිහිටියන් විශේෂ අපි අඳුන්වන්නේ අවුරුදු 60 ඉක්ම වූ පුද්ගලයන් ලංකාව ගත්තහම අවුරුදු 60 ඉක්ම වූ අය අපගේ ජනගහනේ 13.5ක් පමණ මේ වෙනකොට ජීවත් වෙනවා. ඉතින් අපි ගෙවල් වල අපි දන්නවා දෙමෝපියෝ වැඩිහිටියෝ ඥාතිවරු නිතර කියන දෙයක් තමයි මට නිතරම අමතක වෙනවා කියන එක. දැන් අමතක වීම කොටස් දෙකක් තියෙනවා. මෑතදී වෙච්ච සිද්ධි අමතක වීම සහ ඈත මතකය ගිලිහි යාම. දැන් වැඩිහිටියන් අතර අපි දකින මේ අමතක වීමේ රෝගය එනම් ඩිමෙන්ෂියා තත්ත්වයේදී ප්‍රධාන වශයෙන්ම බලපාන්නේ මෑත මතකය. එතකොට ඔබ හිතාවි අපි හැම කෙනෙකුටම අත්දැකීම් තියෙනවා අපිට කලාතුරකින් දකින කෙනෙක්ගේ නමක් එහෙම නැත්නම් හදිසියෙ වුණ ගැහුණු කෙනෙක්ගේ නමක් හෝ ස්ථානයක් අපිට අමතක වෙන්න හදිසියෙන් පුළුවන්. එවැනි තත්ත්වයක් රෝගී තත්ත්වයක් විදිහට අපි ගණන් ගන්නේ නැහැ. අපි එතකොට රෝගී තත්ත්වයක් ලෙස අමතක වීම සලකන්නේ අපි යම් කෙනෙකුට නිතර නිතර සුපුරුදු දේවල් අමතක වෙනවා නම් අපි දැන් උදාහරණයක් වශයෙන් කිව්වොත් අපි යමක් පොතක කියවනවා නම් කොටස උඩ කොටස කියවුවාම පල්ලෙහාට එනකොට අපිට ඒ ටික අමතක වෙනවා නම් පුවත්පතක් කියවනකොට උනත් එහෙමයි කඩේකට ගියන් බඩු ගේන්න ගියොත් ඉතුරු ටිකක් අරගෙන ඉතුරු ටික ගන්න අපිට අමතක වෙනවා. එවැනි දේවල් නිතරම දිනපතා දෛනික වැඩ කටයුතු වලට බාධාවක් කරන විදිහට අමතක වීමක් වෙනවා නම් අපි ඒක ගැන විමසිලිමත් වෙන්න ඕනේ. එයි අපි විමසිලිමත් වෙන්න ඕනේ. මේ අමතක වීමේ తත්වය අපිට විවිධ කාරණා නිසා හැදෙන්නට පුළුවන්. වයස්ගත වීමත් සමගම මොළයේ ඇතිවන ව්‍යුහාත්මක වෙනස්කම් කියන structural changes නිසා ඇතිවන රෝග තත්ත්වයන් ඔබ දන්නවා Alzheimer's disease වැනි දේවල්. එවැනි දේවල් වලට අමතරව ඉතා ඉක්මනින් නැවතත් ප්‍රකෘති භාවයට පත් කරගත හැකි කාරණා නිසාත් අමතක වීම සිදු වෙන්න පුළුවන්. එවැනි කාරණා අපි දැනගත්තොත් අපි ඒ කාරණා වලට ප්‍රතිකාරයක් කිරීම තුළින් අර නැති වූ මතකය ගිලිහු ගිය මතකය අපිට නැවතත් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. දැන් මොනවද ඒ කාරණා? උදාහරණයක් කියනවා නම් අපගේ ශාරීරියේ සිදුවන සමහර හෝමෝනවල අසමතුලිතතා, පෝෂණයේදී ඇතිවන ගැටලු, විටමින් ඌනතා, ඒ වගේම තමයි මානසික අවපීඩනය, විෂාදය වැනි තත්ත්වවලදී අපිට දැනෙන්න පුළුවන් අපගේ මතකය ක්‍රමක්‍රමයෙන් ගිලිහි යනවා කියලා. දැන් ඒ අදාළ මූලික කාරණාවට ප්‍රතිකාර කිරීම තුළින් අපිට 100%ක්ම වගේ නැවතත් මතකය ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒක නිසා අපි මේ ගැන සංවේදී වීම, දැනුවත් වීම තමයි වැදගත් වෙන්නේ. දැන් නවීන විද්‍යාවේ තියෙන අලුත් පරීක්ෂණ ක්‍රම අනුව ඔබ සුදුසුකම්ලත් වෛද්‍යවරයෙක් වැඩිහිටි රෝග පිළිබඳ දැනුවත් වෛද්‍යවරයෙකු ළඟට ගියොත්, එවැනි රෝහලකට ගියොත් යම්කිසි පරීක්ෂා කිරීම් වලින් පසුව ඒ වෛද්‍යවරයාට පුළුවන් ඔබගේ රෝගී තත්ත්වය ඔබගේ රුධිර සාම්පල පරීක්ෂා කිරීම සහ ස්කෑන් පරීක්ෂණ මගින් සහ යම්කිසි ක්‍රියාකාරකම් ටිකක් කරන්න දීලා ඒ වගේ ගන්න දත්ත මගින් ඔබටත් මේ අමතක වීමේ තත්ත්වය රෝගී තත්ත්වයක් බවට පත්වන ආකාරයට තියෙනවද කියන එක අපිට දැනගන්නට හැකියාව තියෙනවා. එවිට වෛද්‍යවරයාට පුළුවන් අමතක වීමේ රෝගය ඔබටත් ඇද්දයි සැකහැර දැනගන්න. දැන් මේ අමතක වීමේ රෝග තත්ත්වයේදී මූලික තත්ත්ව තියෙනවා, ඒ භයානක තත්ත්ව තියෙනවා. දැන් අපි කියනවා මූලික තත්ත්වයේදී මයිල් කොග්නිටිව් ඉම්පෙයාර්මන්ට් කියලා. ඒ මයිල් කොග්නිටිව් ඉම්පෙයාර්මන්ට් කියන එක ඊටම පහසුයි අපිට දැනගන්න. ඒ තත්ත්වය අපි දැනගත්තොත් ඒක ඩිමෙන්ෂියා තත්ත්වයට යන එක වළක්වන්න අපිට ගොඩක් ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් දැන් මම මෙතනදී කියන්න කැමතියි වයස්ගත වීම අපේ මොළයේ දුර්වල වීමට හේතුවක් නෙවෙයි. මුගක් අය හිතන්නේ වයසට යෑමේ කොටසක් විදිහටමයි අපිට මේ අමතක වීම ඇති වෙන්නේ කියලා. නමුත් එහෙම නෙමෙයි. අවුරුදු 60 නෙමෙයි 70 80 වුණත් ඔබට නිරෝගී මනසක් තියෙනවා නම් ඔබගේ දෛනික කටයුතු වලට බාධා වෙන ආකාරයට අමතක වීමක් සිදුවන්නේ නැහැ. ඒක අපි පැහැදිලිව තේරුම් ගන්න ඕනේ. එතකොට කෙනෙකුට අමතක වීම ප්‍රශ්නයක් විදිහට දැනෙනවා නම් ඒ වෙනයම් ගැටලුවක් නිසායි. වයස්ගත වීම නිසාම නෙවෙයි. ඒක ගැන සංවේදී වෙලා ඔබ දැනුවත් වෙලා සිටීම තුළින් ඔබටත් ඔබගේ ඥාතීන්ට දෙමෝපියන්ට වැඩිහිටියන්ට මේ රෝගී තත්ත්වය තියෙනවා නම් වහාම රෝහලක් වෙත ගෙනල්ලා පරීක්ෂණ වලට භාජනය කිරීම මගින් මේ කලින් හඳුනා ගන්නට පුළුවන්. හැම රෝගයකදීම වැදගත් වෙන්නේ රෝගයට ප්‍රතිකාර කිරීමට වඩා
රෝගය වළක්වා ගැනීමට. ඒ නිසා වළක්වා ගන්න අපි මුලදීම දැනගන්නට සිදු වෙනවා. ඔබට සුවපැර දිවියක්.